ඉතින් මෙන්න මේ තියෙන්නේ රෙජිස්ටර් වෙන ඔයාලා හැමෝටම ඩොලර් 20ත් 50ත් අතර රිවෝඩ් එකක් ඔයාලා හැමෝටම ලබා ගන්න පුළුවන් තවත් අලුත් මලුත් platform එකක් සම්බන්ධව තමයි ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ ඉතින් මේකෙදි ඔයාලා හැමෝටම රෙජිස්ටර් වෙන ඔයාලා හැමෝටම කිසිම ආයෝජනකින් තොරව මෙන්න මේ අදාළ රිවෝඩ් එක ලබා ගන්න පුළුවන් ඉතින් ඔයාලට මෙතනදී අඩුම USDT 20ත් 50ත් අතර රිවෝඩ් එකක් ඔයාලා හැමෝටම ලබා ගන්න පුළුවන් ඉතින් මෙන්න මේ හැම වෙන මුදලින් ඔයාලට මේකෙදි නොමිලේ ට්‍රේඩ් කරලා ඔයාලට profit කරන්නත් අවස්ථාවක් තියෙනවා ඉතින් මේ වෙනුවට ට්‍රේඩ් කරන්න සල්ලි නැතුව ට්‍රේඩ් කරන්න ආසාවෙන් හිටපු ඔයාලට වගේම මේ නෝට ට්‍රේඩ් කරන ඔයාලා හැමෝටම ට්‍රේඩ් කරලා ලොකු ප්‍රොෆිට් එකක් ලබා ගන්න පුළුවන් සුපිරිම සුපිරි chance එකක් තමයි තියෙන අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ හරි ඉතින් මෙන්න මේ රිවෝඩ් එක කොහමද ඔයාලට අරගන්න තියෙන්නේ කොහොමද කියලා මම සම්පූර්ණයෙන්ම අද වීඩියෝ ඉදිරි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයාලට මෙන්න මේ නොමිලේ හම්බෙන මුදලින් මේකෙන් ට්‍රේඩ් කරලා හම්බෙන ප්‍රොෆිට් එක ඔයාලට ඒ වෙලාවෙම විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළත ඔයාලගේ binance account එකටම withdraw එකක් ගන්නත් හැකියාවක් තියෙනවා හරි එනවා ඉතින් අපි මේ හැම එකක් ගැනම වැඩි කතා නැද්ද වීඩියෝ එක කියලා කතා කරමු. ඉතින් channel එකට අලුත් කෙනෙක් තුන කෙනෙක් නම් channel එක දැම්ම subscribe කරලා තියාගන්න. ඉතින් ඒ වගේම තමයි මතකයතුව එහා පැත්තෙන් මතුවෙන bell icon එකත් all දාලා තියාගන්න. මොකද එතකොට ඔයාලට පුළුවන් මම මේ විදිහට අලුතින් වීඩියෝ දාපු ගමන්ම ඔයාලගේ ළඟටම notification එක කරාගෙන ගන්න පුළුවන්. right එහෙනම් ඉතින් අපි යමු අද වීඩියෝ එකට. හරි ඉතින් මෙන්න මේක තමයි අද වීඩියෝ මම කතා කරන්න යන website එක. හරි ඉතින් මම ඔයාලට මෙන්න මේ website එකට එන්න ඕන link එක පහලින් දාලා ඇති website link කියලා. ඉතින් ඔයාලට පුළුවන් එන්නේ link එක click කරලා මෙන්න මේ විදිහට website open කරගන්න පුළුවන්. right ඉතින් website එක මුලින්ම open කරන ඔයාලා හැමෝටම මෙන්න මේ විදිහ interface එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් ලස්සන interface එකක් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකෙදි website එකක් වගේම application එකක් උත් දෙනවා download කරගන්න. ඉතින් ඔයාලා මේකෙදි මුලින්ම මෙන්න මේ site එකේ register වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් application එක download කරලා මෙන්න මේකේ වැඩ කරගෙන යන්න පුළුවන්. right එනයි අපි මුලින්ම බලමු කොහොමද මේකේ register වෙන්නේ කියලා බලමු. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට පේනති මෙතන මේ උඩින් කැලි තුනක් තියෙනවා. ඉතින් මෙන්න මේ ඩිකල් තුන උඩ එකපාර ටච් කරන්න ඕනේ. ඉතින් ඒක ටච් කරාන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහක් ඕපන් වෙයි. ඉතින් මෙන්න මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට පේන විදිහ මෙතන මේ උඩින්ම get started with email කියලා ඔප්ෂන් එකක් තියෙනවා ඔයාලට පේන විදිහ. ඉතින් ඔයාලා මෙන්න මේ get started with email කෙනෙකුට එකපාර ටච් කරන්න ඕනේ. හරි ඉතින් ඒක ටච් කරාන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට register form එකේ තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනදී ඔයාලට ලේසියෙන් account එකක් හදා ගන්න පුළුවන්. ඉතින් කරන්න තියෙන්නේ මුලින්ම ඔයාලගේ ඩිවයිස් එකේ වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එකක් දාගන්න. ඉතින් ඊමේල් එක දාගත්තාම පස්සේ ඔයාලට පුළුවන් හොඳ ස්ට්‍රොන් පාස්වර්ඩ් ටයිප් කරගන්න පුළුවන් ඊට පහලින්. ඉතින් පාස්වර්ඩ් ටයිප් කරගatti හොඳ ස්ට්‍රොන් පාස්වර්ඩ් ටයිප් කරගන්න. හරි ඉතින් ඒ විදිහට දාගන්න පාස්වර්ඩ් එක අයිමත් ඊට පහලින් තියෙන කන්ෆර්ම් පාස්වර්ඩ් කියන එකටත් දාලා ඔයාලට පුළුවන් මෙතන මේ පල්ලෙය තියෙන රෙජිස්ටර් කියන එක ටච් කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එකේ හරියට මේ account එකක් හදාගන්න පුළුවන්. හරි ඉතින් මෙන්න මේ විදිහට රෙජිස්ටර් කියන එක ටච් කරාන් පස්සේ ඔයාලා මෙන්න මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන දුන්නේ ඊමේල් එකට ගිහිල්ලා බලන්න. ඔයාලගේ ඊමේල් එක වෙරිෆයි කරන්න කියලා link එකක් එවලා ඇති ඔයාලගේ ඊමේල් එකට. ඉතින් ඔයාලට පුළුවන් එන්නේ link එක උඩ එක පාරක් ටච් කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ account එකේ ඊමේල් එක වෙරිෆයි කරගන්න පුළුවන්. හරි ඉතින් මේ විදිහට account එකේ ඊමේල් එක කරාන් පස්සේ ඔයාලා ආයෙමත් වෙබ්සයිට් එකට අරගෙන යයි. ඉතින් මම යනකොට මෙන්න මේ සයිට් එකේ account එකක් හදාගෙන තියෙන නිසා ඒ account එකේ වෙබ්සයිට් එකේ sign in වෙනවා. right ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මෙතනදී ඔයාලගේ account email ID password මේ විදිහට enter කරලා වෙබ්සයිට් එකේ sign in වෙන්න පුළුවන්. right ඉතින් වෙබ්සයිට් interface එක ඔයාලට මෙන්න මේ විදිහ interface එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මෙතනදී ඔයාලගේ account balance එක වගේ දේවල් මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන්. right ඉතින් මෙන්න මෙච්චරයි ඔයාලට වෙබ්සයිට් එකේදී කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට ඉතුරු ඇඩ් එක මෙතනින් එහාට මෙයාලගේ application එකේදී කරගෙන යන්න පුළුවන්. හරි එනයිටි අපි දැන් කතා කරමු කොහොමද ඔයාලට මෙන්න මෙයාලගේ මෙන්න මේ ෆ්ලිප්ස්ටර් කියන ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ කොහොමද කියලා අපි කතා කරමු. හරි ඉතින් ඔයාලට මෙතනදී මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඔයාලට වෙබ්සයිට් එකේදීම මුලින්ම රෙජිස්ටර් වෙන කෙනෙක් නම් මැසේජ් එකක් වගේ ටොප් අප් වෙයි. ඉතින් ඔයාලට පුළුවන් එන්නේ හරහා ප්ලේ ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඇප්ලිකේෂන් එක. right ඉතින් එහෙම මැසේජ් එකක් ආවේ නැහැ කියලා ඔයාලට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලට හැකියාවක් තියෙනවා මේ විදිහට ප්ලේ ස්ටෝර් එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට ෆ්ලිප්ස්ටර් කියලා නම සර්ච් කරන්න තියෙන්නේ. ඉතින් මම ඔයාලට මම නම දාන්නම් ඩිස්ප්ලේ එකේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ප්ලේ ස්ටෝර් එකට සර්ච් කරන්න. ඉතින් මෙන්න මේ තියෙන ඇප්ලිකේෂන් එක තමයි ඔයාලා මෙතනදී ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් ඉතින් MB පොඩි ගාණක් වෙන්නේ. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා මෙතන ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ වෙනකම් වීඩියෝ එක කියලා දුන්නේ මොනවාම හරි ගැටලුවක් තියෙනවා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි වීඩියෝ එක ලයික් එකක් දාලා මේ වීඩියෝ එක තවත් ට්‍රේඩ් කරන්න ආස කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මම මේ නෝට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන නිසා මම දැන් ඕපන් කරගන්නවා. හරි ඉතින් ඇප්ලිකේෂන් එක ඕපන් කරගත්තාම පස්සේ ඔයාලට මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් ඔයාලා මෙතනදී මුලින්ම රෙජිස්ටර් වෙලා ඇප් එක ඕපන් කරන කෙනෙක් නම් ඔයාලට ඇප් එකට ලොග් වෙන්න වෙයි. ඉතින් ඔයාලට පුළුවන් අතනදී අර රෙජිස්ටර් වෙන දුන්න ඊමේල් එකේ පාස්වර්ඩ් එක එන්ටර් කරලා ඔයාලට පුළුවන් ඇප් එකට ලොග් වෙන්න පුළුවන්. ඉතින් ඇප් එකෙන් ලොග් වුණාන් පස්සේ ඔයාලා මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට මෙතන මේ තියෙන කැමති ක්‍රිප්ටෝ කරන්සි එකකින් ට්‍රේඩ් කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට ස්පොට් ට්‍රේඩින් බෑ ෆියුචර් ට්‍රේඩින් විතරයි ඔයාලට කරන්න කියාවක් තියෙන්නේ.
රයිට් ඉතින් ක්‍රියේට් කරන්නේ කොහොමද කියලා මම තව ටිකකින් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එක දිගටම රැඳිලා ඉන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ. හරි ඉතින් මේ විදිහට ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඔයාලට මේකෙදි KYC වෙරිෆිකේෂන් එක කරන්න තියෙනවා. ඉතින් ඔයාලට මෙතනදී ID එකෙන් ලයිසන් එකෙන් පාස්පෝර්ට් එකෙන් වගේ තුනෙන්ම ඔයාලට මේකෙදි KYC වෙරිෆිකේෂන් එක කරන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට ID එකක් නැහැ කියලා මේක මිස් කරගන්න එපා. මොකද ඔයාලට ට්‍රේඩ් කරලා ලොකු ප්‍රොෆිට් එකක් ලබා ගන්න පුළුවන් නිසා තමයි අද වීඩියෝ මම ඔයාලට අරන් ආවේ. ඉතින් මේ වෙනකොට ID එකක් නැත්තම් ඔයාලට හැකියාවක් තියෙනවා ඔයාලගේ අම්මයි තාත්තයි හරි ID එක අරන් මේකෙදි KYC වෙරිෆිකේෂන් එක කරන්න පුළුවන්. ඉතින් කරන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. හරි ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට පේනදි මෙතන මේ උඩ පොඩි ප්‍රොෆයිල් අයිකන් එකක් වගේ අයිකන් එකක් තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ ප්‍රොෆයිල් අයිකන් එක උඩ එකපාර ටච් කරන්න ඕනේ. ඉතින් ඒක ටච් කරාන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහක් ඕපන් වෙයි. ඉතින් මෙන්න මෙතනින් ඔයාලා ටිකක් පහළට එන්න ඕනේ. පහළට ආවන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ID වෙරිෆිකේෂන් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මම මේනකොට මේ KYC වෙරිෆිකේෂන් එක කරලා තියෙන නිසා ඔයාලට ආයේ KYC වෙරිෆිකේෂන් එක කරලා පෙන්නන්න විදිහක් නැහැ. ඉතින් මම සම්පූර්ණයෙන්ම මොනවද කරන්න තියෙන්නේ කියලා ඔයාලට කියලා දෙන්නම්. හරි ඉතින් මෙන්න මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම මෙන්න මේ ID වෙරිෆිකේෂන් කියන උඩ එක පාරක් ටච් කරන්න. ඉතින් ඒක ටච් කරාන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහක් ඕපන් වෙයි. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ස්ටෙප් 4ක් තියෙනවා. හරි ඉතින් ඔයාලා මෙතනදී මෙන්න මේ පළවෙනි ස්ටෙප් දෙක විතරයි සම්පූර්ණ කරන්න ඕනේ. ඉතින් පළවෙනි එක ඊමේල් වෙරිෆිකේෂන් එක. ඉතින් ඒක ඔයාලා මුලින්ම වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙද්දි මේක සම්පූර්ණ වෙනවා. ඉතින් දෙවෙනි එක තමයි KYC වෙරිෆිකේෂන් එක. ඉතින් මට මේක දැන් කරලා පෙන්නන්න විදිහක් නැහැ ඔයාලට. මොකද මම මේක කලින් කරලා තියෙන නිසා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ වෙරිෆයි කියලා පොඩි කොටුවක් ඇති. ඉතින් ඒක උඩ එක පාර ටච් කරන්න. ඉතින් ඒක ටච් කරාන් පස්සේ ඔයාලට පළවෙනි ස්ටෙප් එක විදිහට ඔයාලා වෙරිෆයි කරන්න යන ID එකේ ෆස්ට් නේම් එක, ලාස්ට් නේම් එක, බර්ත් එක වගේ පර්සනල් ඩීටේල්ස් ඔයාලට ඇඩ් කරන්නයි. ඉතින් ඒ ටික ඔයාලට ලේසියෙන්ම කරන්න පුළුවන්. ඊට පස්සේ මොබයිල් නම්බරයක් එන්ටර් කරන්න තියෙයි. ඊට පස්සේ නම්බර් එකට OTP කෝඩ් එකක් එයි. ඉතින් එන්නේ OTP කෝඩ් එක ඔයාලට ඇඩ් කරලා දෙවෙනි ස්ටෙප් එකට යන්න පුළුවන්. ඉතින් දෙවෙනි ස්ටෙප් එක විදිහට ඔයාලට තියෙන්නේ ID එකේ ඉස්සරහ පැත්තයි, බෑක් සයිඩ් එකයි පැහැදිලි ෆොටෝ දෙකක් එන්ටර් කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලා මෙන්න මේ ෆොටෝ දෙක ගහද්දි ටිකක් පැහැදිලිව ගහලා සබ්මිට් කරන්න. ඊට පස්සේ ඔයාලට තුන්වෙනි ස්ටෙප් එක විදිහට ෆේස් වෙරිෆිකේෂන් එක එයි. ඉතින් ඒකෙදී ඔයාලට පොඩි රවුමක් වගේ ඇතුලේ ඔයාලගේ ෆේස් වෙරිෆිකේෂන් එක කරන්න තියෙනවා. ඉතින් ඒක ඔයාලට පහලින් කරන්නේ කොහොමද කියලා මේවා සම්පූර්ණයෙන්ම කියලා තියෙනවා. ඉතින් ඒක ඔයාලට බලලා ෆේස් වෙරිෆිකේෂන් එක ලේසියෙන්ම කරන්න පුළුවන්. හරි ඉතින් සරලවම මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේකේ KYC වෙරිෆිකේෂන් එක කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේකෙත් binance account එකක් වෙරිෆයි කරනවා වගේ සරල ස්ටෙප් තුනක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේවා ලේසියෙන්ම කම්ප්ලීට් කරන්න පුළුවන්. ඉතින් විනාඩි 5ක් 10ක් වගේ ඇතුළත මේක ඔයාලගේ account එක වෙරිෆයි කරනවා. ඉතින් account එක වෙරිෆයි වුණාම පස්සේ ඔයාලට මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට වෙරිෆයිඩ් කියලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඊතුරු ස්ටෙප් දෙක අදාළ වෙන්නේ නැහැ. ඉතින් මේ ස්ටෙප් දෙක විතරයි ඔයාලට වෙරිෆයි කරන්න තියෙන්නේ. ඉතින් මේ වෙනකම් වීඩියෝ කියලා දුන්න දැන් මොනවා හරි ගැටලුවක් තියෙනවා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි වීඩියෝ හොඳයි කියලා හිතනවා අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දානත් අමතක කරන්න එපා. රයිට් ඉතින් මෙන්න මේ විදිහට තමයි වෙරිෆිකේෂන් එක ඔයාලට කරගන්න තියෙන්නේ. එහෙනම් ඉතින් අපි දැන් බලමු කොහොමද ඔයාලට මේකේ රෙජිස්ටර් බෝනස් එක ලබා ගන්න තියෙන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් ඒකට ඔයාලා අනිවාර්යෙන්ම මෙන්න මේ KYC වෙරිෆිකේෂන් එක කරගන්න ඕනේ. රයිට් ඉතින් වෙරිෆිකේෂන් එක කරලා ඔයාලට පුළුවන් මේකේ රෙජිස්ටර් බෝනස් එක ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට පේන විදිහට මෙතන මේ gift icon එකක් වගේ උඩ තියෙනවා. ඉතින් මෙන්න මේ gift box එක වගේ icon එකක උඩ එකපාර ටච් කරන්න තියෙන්නේ. ඉතින් මේක ටච් කරාන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහක් ඕපන් වෙනවා බලා ගන්න පුළුවන්. හරි ඉතින් මෙන්න මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ හැමදාම ඩේලි ඇවිල්ලා මෙන්න මේ box එක ඕපන් කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ box එක ඇතුලේ තිබිලා ඔයාලට අඩුම USDT සත 10 සිට USDT 50ක දක්වා reward එක ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේක ඔයාලට එක දවසක් නෙමෙයි දවස් 30ක් ඔයාලට මෙන්න මේ අදාළ reward එක claim කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට USDT 1ක් 2ක් 3ක් වගේ උනත් ඔයාලගේ ලක් එක මත හම්බෙන්නේ ඉඩ තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මට මේ වෙලාවේ USDT 75ක් හම්බුණා. ඉතින් ඒ කියන්නේ ලංකාවේ මුදලින් ගත්තොත් මේ වෙනකොට රුපියල් 160ක වගේ මුදලක් එකම එක ක්ලික් එක කරා ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඊට වඩා වැඩි මුදලක් වුණත් ඔයාලට මේකෙදි ලැබෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඩේලි ඇවිල්ලා හැමදාම මේක මෙන්න මේ විදිහට ඕපන් කරන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට ඕපන් කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ අදාළ රිවෝඩ් එක ක්ලේම් කරගන්න ඔයාලට පුළුවන්. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට මෙන්න මේකේ රිවෝඩ් එක ලබා ගන්න තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට ලොකු රිවෝඩ් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ හම්බෙන මුදලින් ඔයාලට කැමති නම් මේකේ ට්‍රේඩ් කරලා තවත් ප්‍රොෆිට් එකක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම සරලවම ඉක්මනට කතා කරනනම් කොහොමද මේක ට්‍රේඩ් කරන්නේ කියලා. ඉතින් ඔයකට මම මෙතනින් ආයෙමත් බැක් වෙනවා. රයිට් ඉතින් මේ විදිහට බැක් වෙලා ඔයාලට පුළුවන් මෙන්න මේ පල්ලෙය තියෙන ට්‍රේඩ් කෙනෙක්ට යන්න ඕනේ. ඉතින් මේ විදිහට
ට්‍රේඩ් කෙනෙක්ට ආවම පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ක්‍රිප්ටෝ කරන්සි කිහිපයක්ම තියෙනවා බලාගන්න පුළුවන්. ඉතින් මෙතන මේ තියෙන කැමති කොයින් එකකින් ඔයාලට මේක ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් මීට අමතරව තවත් කොයින් තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට කැමති කොයින්න සර්ච් කරලත් ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ට්‍රේඩ් එකක් දානවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ තියෙන කැමති කොයින් එකක් තෝරගන්න. ඊට පස්සේ මෙතනින් amount මෙතන මේ පහලින් amount ටයිප් කරගන්න පුළුවන්. ඉතින් amount එක සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන් buy එකක්ද sell එකක්ද කියලා ඔයාලට මෙතනින් තෝරලා ට්‍රේඩ් එකක් දාන්න පුළුවන්. ඉතින් ට්‍රේඩ් එකක් දාද්දී අනිවාර්යෙන්ම මතක් කරනවා හොඳට ඇනලයිස් කරලා බලන ට්‍රේඩ් එකක් දාන්න. රයිට් එනයි ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේකේ මුදල් earn කරන්න තියෙන්නේ. රයිට් ඉතින් මීට අමතරව ඔයාලට මේකේ තවත් ඉවෙන්ට් එනවා. ඉතින් එන්නේ ඉවෙන්ට් වල join වෙලත් ඔයාලට නොමිලේම මෙන්න මේ සයිට් එක හරහා මුදල් earn කරන්න හැකියාවක් තියෙනවා. රයිට් ඉතින් මම මේ ඉවෙන්ට් සම්බන්ධව වෙනම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. හරි එහෙනම් ඉතින් අපි දැන් කතා කරමු කොහොමද ඔයාලා මෙන්න මේ විදිහට මෙන්න මේ website එක හොයන මුදල් කොහොමද withdraw කරන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් මෙතනදී ඔයාලට මෙන්න මේ නොමිලේ දෙන මුදලින් ට්‍රේඩ් කරලා profit කරලා තමයි ඔයාලට එන්නේ අදාළ profit එක තමයි ඔයාලට withdraw කරන්න තියෙන්නේ. ඉතින් withdraw එකක් ගන්න නම් කරන්න තියෙන්නේ මෙතන මේ පල්ලේ තියෙන withdraw කෙනෙක් උඩ එක පාර touch කරන්න. ඉතින් ඒක touch කරාන් පස්සේ ඔයාලට මෙන්න මෙතනින් ඔයාලා withdraw එකක් ගන්න යන coin එක තෝරගන්න පුළුවන් search කරලා. ඉතින් මේ විදිහට coin එක select කරලා ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා binance account එක ගන්න ඕන. ඔයාලට පුළුවන් USDT TRC20 වල tag එක මෙතෙන් enter කරලා ඔයාලට පුළුවන් මෙතන මේ පල්ලේ තියෙන confirm කෙනෙක් touch කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ site එකෙන් මුදල් withdraw කරන්න පුළුවන්. right ඉතින් මෙන්න මේ විදිහට තමයි website එක වැඩ කරගෙන යන්න තියෙන්නේ. ඉතින් create කරලා හැමින මුදල් තමයි ඔයාලට මේකෙදි withdraw කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලුනේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට මෙන්න මේ website එක සම්පූර්ණයෙන්ම වැඩ කරගෙන යන්න තියෙන්නේ. ඉතින් අද video එකේ කියලා දුන්නේ දැන් මොනවා හරි ගැටලුවක් තියෙනවා අනිවාර්යෙන් පහලින් comment එකක් දාන්න. ඒ වගේම තමයි මේ video එක තවත් කෙනෙක්ට බලන්න අනිවාර්යෙන් share කරන්න, like කරන්න, අමතක කරන්න. right එහෙනම් ඉතින් අද video අවසන් කරනවා. ඉතින් මේ වගේ තවත් අලුත් තීමානි video එක හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක් එනවා. ඊළඟ video එක හමු වෙනවා.